අර අනුබල බීමිනුත් අපි වැළගෙන මේ කියලා අපි මේ විදිහට ගන්න ගියොත් එහෙම අපි අර මේ දැන් මේ දැන් මත්තික මේක හැම කොච්චර ක්‍රොමිනාස් එක ගහලා එහෙමද ඒක හදන්නේ. එතකොට අපි අපි තල්ලි දීලා හාල් ගන්නවා කියලා කියන්නේ. එතකොටත් අපි අර සත්තු මරණයකට සම්බන්ධ වුණා කියලා ওই තරකෙ මෙතෙන්ට දාන්න පුළුවන්. ඉතාලියේ පැහැදිලිව තේනවා මේ තර්කයක් කියලා. කිසිම ගැළපෙILLක් නැහැ. ඉතින් අපි 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 කිසිම මේකට අනුබල දීමක් නැහැ. අපේ චේතනාවෙන් අනුබල දීමක් නැහැ. හැබැයි අපි කරන එකේ අනුබල දීමක් වෙනවා. ඒ උනායේ මේක අපේ අපිට පාපය සම්බන්ධයක් වෙන්නේ නැහැ. අපිට මේ දේවල් එහෙම වළකින්න විදිහක් නැහැ නේ අපිට. ත්‍රිකෝටික පාරිශුද්ධිය කියලා කියන්නේ අර දැකීමෙන්, ඇහිමෙන්, සැකකිරීමෙන් කියන මෙන්න මේ කාරණා තුනයි. පාරිශුද්ධිය කියන්නේ ඒක පෙන්වන්නේ අර විදියට තමන් උදෙසා භික්ෂුන් වහන්සේ නමක් උදෙසා අපි හිතමු එක භික්ෂුවක්. ඔන්න තමන් ගෙදරට දානකට ආරාධනා කරනවා. යම්කිසි දායක පිරිසක්. එතකොට අන්නේ භික්ෂුව උදෙසා මුන්නහන්සේට දානේ සකස් කිරීම උදෙසාම අන්න යම්කිසි මාසක් සූදානම් කරන සතෙක් මරලා. ඒ ගෙදර පිරිස. අන්න ඒක උන්වහන්සේ දකිනවා. අහනවා. එක්කෝ සැකකර මෙහෙම දෙයක් කරා කියලා උන්වහන්සේට සැකයක් ඇති වෙනවා. අන්න එහෙම වුණොත් එහෙම මේ මාසේ ගන්න එපා කියලා කියනවා. උන්වහන්සේ එහෙම දැකීමෙන් එහෙම ප්‍රශ්නෙකුත් නෑ. ඇහිමින් එහෙම ප්‍රශ්නෙකුත් නෑ මේගොල්ලෝ මෙහෙම දෙයක් කරා කියලා. උන්වහන්සේ මේ දායක පිරිස මාව දිසා මෙන්න මේ විදිහට සතෙක් මරලා මස් හැදුවයි කියලා උන්වහන්සේ කිසිම සැකේකුත් නෑ. අන්න ওই තුන් කෙළවරින්ම පිරිසුදු. අන්න ඒක ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කියන්නේ. විමසල දැනගන්න පුළුවන්. අනිවාර්යෙන් මසක් පූජා කරද්දී මොන මහද්ද කියලා අහන්න ඕනේ. මසක් පූජා කරේ ඒක බුද්ධ නීතියක්. යම් කිසි දායක පිරිසක් භික්ෂුන් වහන්සේලාට මසක් පූජා කරනවා නම් මේ මොන මහද්ද කියලා අහන්න කියනවා. එහෙම ඇහුවේ නැත්නම් ඒක වරදක් කියලා කියනවා. මොන මහද්ද කියලා අහලා ඒක කැපදේයක්ද අකපදේයක්ද කියලා දැනගෙනයි ගන්න කියන්නේ. එතෙන්දී දායකයා කියනවා බොරුවක්. එතෙන්දී භික්ෂුන් වහන්සේ කැඩලුවක් වෙන්නේ මුදුනාසි දන්නේ නැහැ නේද? අතන තිස්තර තිකෝරි පාසු කරලා උන්වහන්සේ වෙගෙන ඔව් ස්වාමීන් වහන්සේ බරු කිව්වේ ඒ තව පාපයක් වෙන. දැන් ඔය නිග්මාත දානයක් දෙන්න ඕනේ කියන කතාව එක්ක තව සම්බන්ධයක් මට ලඟා සැකේනෝ දැන්. යම්කිසි දැන් අපි දානයක් දෙන්න ඕනේ කියන එතකොට මේ පැත්තේ ඉන්න කට්ටිය තියෙන නිසා එතකොට දැන් ඊගොල්ලෝ එතකොට ඒගොල්ලෝ තනි පැත්තට හිතන්න පුළුවන් අර වගේ. දැන් මහමාංශය පූජා කරේ නැහැ නේ කියලා ඊගොල්ලොත් එහෙම ඒගොල්ලොත් එහෙම හිතන්න පුළුවන්. මාළු ටිකක්වත් නැහැ නේ දානෙට. එහෙම කියලා. ඉතින් ඒ නිසාද අපි දෙ එහෙම කරනවා නම් යම්කිසි දෙයක බලන්න හැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් එහෙම බලල ඉවර වෙලා එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් එතකොට ඒක විසඳුමක් විදිහට එහෙම බලලා කරන්න පුළුවන්. නැත්නම් ඉතින් අපි සුදුසු විදිහට ඒ විදිහට කරනවා. එතකොට අපි යාට අනුමෝදන් වෙන්න බැරි වුණාට අපිට යාට පින් දෙන්න පුළුවන්. යාට මේක දැකලා සතුටු වෙන්න බෑ. හැබැයි වුණත් අපිට යාට පින් දෙන්න පුළුවන්. එතකොට යා කොහේ හිටියත් ඒ පින් යාට ලැබෙනවා. එහෙම යාට යහපත කරන්න පුළුවන්. අපි කලින් කතාවට ආවොත් අර ඉස්සෙල්ලා කිව්වනේ දැන් මේ මස්මාත නොලදා ඉන්නවොත් නොකා ඉන්නවනේ. ඒක පව් කියලා හිතලා නෙමෙයි. මේකෙන් අවඩක් කතාදාන්නයක් වෙලා ඒක අපි ඔව් අන්න ඒක මිත්‍යා
ඔව් මිත්‍යා දෘෂ්ටිකත් යකේ. දැන් මේ ටික නැතුවම අරට විතරක් කරගෙන ගියා හිතන් ඉන්න දැන් මස්මාල් ලොකයිදී ඉනක් වෙනවා. ඒකට පාපයක් වෙන්නේ. ඒක හරියට අර තාලපොඩු සූත්‍රයේ තියෙන්නේ. අර අනිත් අය මේ රාගයෙන් දේහේ මොහෙන් සතුටු වෙන එක පිනක් කියලා හිතලා අර පහස යන දිව්‍ය ලෝක යන එක කියලා හිතන් ඉනෝගේ වැඩක් තමයි. දෘෂ්ටියක් විතරයි. එතකොට ප්‍රශ්නේ යන්නේ කියන්නේ යා ගන්න ඇත්තේ මට ඉතින් මේක ඕනේ මේ මරණ සතේකීමත් මොන වගේ මෙරිත සතේකීමත් මට ඕනේ ඉලිය යා එහෙම ඉන්න. ඒ කියන්නේ මං තරහ ගිලා ගන්නෑ වගේ මට්ටම. අන්න ඒ වගේ තියක් තමයි ඒක. ඒකේ අර කවුදින් දෙකේම එකක් නේ. හැබැයි ඉරිට මහ ගුණයක් වඩන්න පුළුවන්. මගේ ඇතින් මේ අනුබල වීම වෙනවනේ. අනුබල වීම මේ අනුබල වීම උනාට පාපයක් නේ. නමුත් මා ඇතින් මේ අනුබල වීමවත් නොවේවා කියලා මහා දයනුකම්පා ගුණයක් වඩන්න පුළුවන්. එතකොට ඒක මහා ගුණයක් වෙනවා. තමන් ගිනිවන් මගර මහ උපනිෂ්ඨයක් වෙනවා. ඔය ලොකු හාමුදුරුවන්ගේ අත්දැකීමක් තියෙනවා. ලොකු හාමුදුරුව එක දවසක් ඔය මේ ගමනක් උන්වහන්සේ කකුලේ ලොකු තුවාලයක් හැදිලා. කකුල් ලොකු තුවාලයක් හැදිලා ඉගෙන වල වගේ මේ තීනවල දැන් මේ තුවාලේ. ඊට පස්සේ ඇතුළට පැහැවල ඇතුළට කුහරේ වගේ තීන දැන් මේක. ඊට පස්සේ දැන් මේ දැන් මේකට දැන් වෛද්‍යවරු ප්‍රතිකාර කරන දැන් අම්මුවෙම තමයි අරක සුද්ධ කරන්නේ. මහා අධික වේදනාවක්. ඊට පස්සේ ලොකු හාමුදුරන්ට දෝක දැන් මේව කරද්දී ලොකු හාමුදුරට අදහසක් ආවල මේ සත්තුන්ට වද දීලා හිංහිංසා කළා මේ සත්තු මරන. මොන තරම් දුකක් වේදනාවද ඉන්නේ දැන් උන්වහන්සේ අර තුවාලේ වේදනාව ගැන හිතලා උන්වහන්සේ මේ විදිහට හිතලා තියෙනවා. ඊට පස්සේ දැන් මම මේ විදිහට දැන් මස් මාස ගන්නවා නම් දැන් මගේ ඇතින් මේ වැඩේට අනුබල වීම වෙනවනේ අනුබල නොදුන්නත් මම ඊට පස්සේ මේ විදිහට අනුබල වීමක්වත් වෙන මස් මාසේ මම ඊට පස්සේ ගන්න නැහැ කියලා ලොකු හාමුදුර අධිෂ්ඨානයක් ඇති කරගත්තා. ඊට පස්සේ ඒ මොහොතේම නිකන් උන්වහන්සේ දැන්නා නිකන් සිසිලි තරංගයක් නිකන් ඊස් මුදුන ඉදන් දෙපතුල දක්වා ගියා වගේ නිකන් දැනුණා. ඊට පස්සේ වෛද්‍යවරු ඇවිල්ලා චෙක් කරලා බලනකොට අර කුහරේ දිවිජ තුවාලේ සම්පූර්ණයෙන්ම ගොඩ වෙනවා. ඊට උන්වහන්සේ ඔය සිද්ධිය විග්‍රහ කරලා කියනවා මේ අර ගත අදිස්ථානෙ නිසා වෙච්ච දෙයක් කියලා. දැඩි ලෙස උන්වහන්සේ අදිස්ථාන එදගෙන තියෙනවා. ඉතින් ඒක අර එහෙම ආනිසංස පැත්තක් තියෙනවා. ඉතින් එතකොට මේ විදිහට මගේ අතින් මෙන්න මේ අනුබල වීමවත් නොවේවා කියලා. දයනුකම්පා ගුණයක් කෙනෙක්ට වඩන්න පුළුවන්. ඉතින් ඒක විශේෂ ආනිසංස තියෙනවා. ඒක තමයි නිවන් මාර්ගයට උපනිෂේ වෙන ආධාරක වෙන පුණ්‍ය ශක්තියක් වෙන කුසලයක් සිද්ධ වෙන එහෙම පැත්තක් ඒකේ තියෙනවා. දැන් දේවදත්ත ඇවිල්ලි වෙලා දිවි ඇදිටෙක් භික්ෂුන් වහන්සේලා මස් මාස කණේකින් වලකින්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවනේ. දේවදත්ත දේරුන් ඇවිල්ලා වර පහක් ඉල්ලන. දිවි ඇදිටෙක් භික්ෂුන් වහන්සේලා අරන් එකම ජීවත් වෙන්න ඕනේ. පාංශකෝලික වෙන්න ඕනේ, පින්දපාතෙන් මෙපෙන්න ඕනේ දිවි ඇදිටි. මස් මාස ආහාරයෙන් වලකින්න ඕනේ කියලා ওই විදිහට පෙන්නනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේක ප්‍රතික්ෂේප කරනවා. කැමති භික්ෂුව චිකෝලික පාරිශුද්ධි මාසේ වළඳත්වා හැමති කෙනෙක් නොවලඳයි දීත්වා එහෙම දිව්‍ය දිවියෙක් හැමෝම වළඳ නොවලඳවම ඉන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ නීතියක් පනවන්නේ නැහැ. මේ නිසා භික්ෂුන් වහන්සේලාට ඒ කාලෙත් මස මාස පූජා කරලා තියෙන එක පූජා කරා කියලා ගැළපෙන්නේ තමන් මරලා පූජා කරන්න එපා. දැන් තමන් ගෙදර දැන් භික්ෂුන් වහන්සේලාට දැන් තමන් ගෙදර පිටර දම්බල විල ගහලා පූජා කරන්න එපා. මොකද තමන් දැන් ප්‍රාණඝාතයක් කළා නේ කරන්නේ. ඒක ගැළපෙන්නේ නැහැ. ඒ තමන් කලින් ඕඩර් කරන්නේ නැතුව හෝටලෙක තඹල තියෙන පිටර ගෙනහලා පූජා කරන්න පුළුවන්. කලින් ඕඩර් කරලා තඹල ගන්න නැතුව තඹල තියෙන දේවල් පූජා කරන්න පුළුවන්. එතකොට ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ. 10යි 3 ඉතුරු බහින ඔම්ලට් එකක් දාලා ඉන්නකොත් වැඩේ. ඒ එතකොට හරියන්නේ. නැත්නම් තඹල දෙන්නම් කිව්වොත් ඒක. ඔව්. අර වෙලා තියෙන. ඕක කරන්නේ දැන් ඔය දැන් මේ කියන්නේ ඒ කියන්නේ අර ස්වාමීන් වහන්සේලා මස්මාළු ගන්නෑ කියන අදහස ස්වාමීන් වහන්සේලා මස්මාළු වළඳන්නේ නැහැ කියන අදහසින් සාංගික දානයට ඒක සම්බන්ධ කරන්නේ නැතුව දානෙට සම්බන්ධ වෙන කිහිප ඉතිරි විතර මස්මාළු හදනවා. එතකොට දැන් තමන් හරියට තහවුරු කරගෙන නම් තියෙන්නේ අපි හිතමු දැන් ගෙදර දානෙට 19ක් වඩින්න. මේ 19ම මස්මාළු වළඳන්නේ නැහැ කියලා තමන් තහවුරු කරගෙන නම් තියෙන්නේ හරියට. එහෙමනම් එහෙම කරාට ප්‍රශ්නයක් නැහැ.
එහෙම නැතුව දැන් එහෙම නැතුව දැන් Taman දන්නේ මේ මොනවාද වළඳන අය දින්න පුළුවන් නැති අය ඉන්නත් පුළුවන්. එහෙම උණු ධර්ම කරන එක කියලා තියෙන්නේ. පැහැදිලිද? Taman තහවුරු කරගත්තා නම් මේ වඩින මේ දහනමක් වඩින මේ දහනම මත්මාළු වල දන්නේ. තහවුරු කරගත්තා නම් ඒක ප්‍රශ්නයක් නෑ. දැන් මොදිම නෙවෙයි වළඳන්නේ නැහැ කියලා අදහස ගන්න එකයි ලක්ෂ්‍ය තියෙන්නේ. ඔව් අන්නේ ඒකයි. වළඳන්නේ නැනන් ඒ වළඳන්නේ නැද්ද කියන ගුණහසලගෙම දැනගන්න. වළඳනවද නැද්ද කියන. වළඳන්නේ නැති අදහසින් මාළු මොදි ඉන්නවද? ඔව්. ඒක වෙනයි. සාංගික දාන්නේ මාළු දෙන්නේ නැහැ කියන අදහසින් ඉන්නවද? ඔව්. අන්න ඒකයි. ඒ කියන්නේ සාංගික දෙක විසුන් වහන්සේල වළඳන්නේ නැති නිසා මේ නොදී ඉන්නේ ඒක. ඒකවල කිසිම සාංගික දානයකට මම මස් මාස සම්බන්ධ කරන්නේ නැහැ කියලා ඉන්නවනම් ඒක වෙනම දිට්ඨිය. ප්‍රශ්නයක් නැහැ. ඒක ගැටලුවක් නැහැ නේද? ගැටලුවක් වෙන්නේ සාංගික දාණයට මස් මාස සම්බන්ධ නොකරන හේතුව මත. මොන හේතුවින්ද? එයා හිතාගෙන ඉන්නවා නම් මේක පාපයක්. එහෙම එකක් වෙනවා නම් එතකොට එතන ප්‍රශ්නය. ඒකයි. ඈ? අන්න ඒක දැන් මේක කතා කරලා හැම එකම මේක විසඳගත්තාම ඒ ඔහොම දෘෂ්ටියක් මොකක්වත් එන්නේ නෑ. තව ඉතින් මේ මස් මාත ප්‍රශ්න සම්බන්ධව තව තියෙන කොමඩියක කතා කරමු අපි. ඒකට මේ විදිහට අපි නැත්තම් දෘෂ්ටිගත වුණොත් එහෙම ඉහෙන් ඔයක ආකාරයකින් අවඩ අසාධාරණ නුකුටි දියම් වෙන පැත්තට යනවා දෘෂ්ටිගත වුණාම. මේ හිමේ කියලා යන්නේ නැහැ ඉතින් දැන්. දැන් මේ පැහැදිලි කරේ ඒකනේ. ඔව්. ඉතින් පොයේ දවසේ කියලා එකක් නැහැ. තමන් මස්මා තමන් සත්තු මරලා මත්තකස් කරනවා නම් එහෙනම් ඒක ගැළපෙන්නේ නැහැ පොයේ දවසේ නෙමෙයි වෙන දවසේ කරලා. තමන් මා සත්තු මරලා සකස් කරනවා නම්. ඒතකොට මෙදිච්ච මරලා තියෙන හැටි හිම සතෙක්ගේ මස් ටික එහෙම කරයි කියලා පොයේ දවසේ කියලා එහෙම එක ගැද්දුවන්නේ. හැබැයි මොන දවසකවත් බුද්ධ පූජාවට දින එක ගැළපෙන්නේ නැහැ. තමන් පැහැදිලිව තහවුරු කරගෙන තිනවන නම් මේක පවත්ත නෝනම පවත්ත මාත්මාන්දයක් කියලා ඒක මොන දවසකුණා බුද්ධ පූජාවට තිබ්බට ප්‍රශ්නයක් නැහැ. පවත්ත නෝනෙක බුද්ධ පූජාවට තියෙන කියලා බින්නේ.